තෙරුවන් සරණයි සුබම සුබෝදෑසනක් ඔබට අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සිංහල අවුරුද්දක් ගෙවිලා ගියා විවිධය විවිධාකාරයෙන් මේ අවුරුද්ද සැමරීම සිද්ධ කළා නමුත් දහමට අනුකූලව මෙම සැමරීම සිදු කළ යුතු වන්නේ කෙසේද අපේ ස්වාමින් වහන්ස සිංහල බෞද්ධයින් හැටියට අපි කොයි ආකාරයෙන් සිංහල අවුරුද්දක් සැමරිය යුතුද කියන කාරණය ප්‍රශ්නයක් හැටියට ඔබතුමිය මගෙන් විමසීමක් සිද්ධ කළා එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයක් තුල පුද්ගලයන් තුන් දෙනෙක් ජීවත් වෙනවා කියලා. පළවෙනි පුද්ගලයා කියන්නේ අදක්ෂයා. දෙවෙනි පුද්ගලයා කියන්නේ දක්ෂයා. තුන්වෙනි පුද්ගලයා කියන්නේ වඩාත්ම දක්ෂයා. ඕනෑම සමාජයක ඕනෑම ආගමක ඕනෑම ධර්මයක මේ පුද්ගලයන් තුන් දෙනෙක් ජීවත් වෙනවා. එතකොට සිංහල අවුරුද්දක් ලැබුපු වෙලාවේ ඔබේ හෘද සාක්ෂියට ඔබ තට්ටු කරලා අහන්න ඔබ මේ තුනෙන් කොයි තැනද හිටියේ කියන කාරණා. ඔබ අදක්ෂයා කියන තැන හිටියද බුදුරජාන් වහන්සේ ඒ ධර්මයට අදාළව දක්ෂයා කියන තැන හිටියද එහෙම නැත්නම් වඩා දක්ෂයෙක් බවට පත් වුණාද කියන කාරණා. එතකොට ධර්මයට අදාළව මේ සිංහල අලුත් අවුරුද්ද කියන කාරණේදී මම ඊට ඉස්සෙල්ලා මතක් කළා සිංහල බෞද්ධය කියලා කියන්නේ නෝනා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරනවා කියන අර්ථයයි කියන කාරණේ. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරන්නා තමයි සිංහල බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. එතකොට නිරේතුරුවම සිංහල බෞද්ධයා කියන කාරණේදී අදක්ෂයෙක් බවට පත් වෙන්නේ නෝනා එයා නිරේතුරුවම තමන් සිංහල බෞද්ධයෙක් බවට පත් වෙලා ඉපදුනේ ඇයි කියන කාරණේ ආ දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා ශාක්‍ය වංශය මුල් කරගෙන. ඒක මේ ශාක්‍ය වංශයේ ලෝකේ පහළ වෙන බව මීට කල්ප ගානකට ඈත දීපංකර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබ අහවල් කාලේ දඹදිව මේ වගේ කිඹුල්වත් නුවර සුද්ධෝදන රජතුමාට මහා මායා බිසවට දාව ශාක්‍ය වංශය ඉපදෙනවා කියලා. ඒකර මේ ශාක්‍ය වංශය කියන කාරණේ නෝනා මීට අකල්ප ගානකට එහා දීපංකර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එහෙනම් ශාක්‍ය වංශය කියන්නේ හේතුඵල ධර්මයක්. බෝධිසත්වයින් වහන්සේ කෙනෙක් කාලය දීපය දේශය කුලය මවබල්ල ශාක්‍ය වංශය ඉපදෙන්නේ නෝනා හේතුවක් නිසාමයි. ස්වාමීන් වහන්ස සෑම බෝධිසත්වයන් වහන්සේ කෙනෙකුම පහළවන්නේ ශාක්‍ය වංශයේද නෑ නෑ ශාක්‍ය වංශයේම නෙමෙයි දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ බ්‍රාහ්මණ වංශයක බුදු අපේ බුදුරජාණන් වහන්සේක දේශනා කළා තියෙනවා සූත්‍ර ධර්මයේ තියෙනවා ඒසා ධර්මතාවයක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නා වූ ඒ જાතිය මොකද්ද කියන කාරණේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒතකොට ඒවා හේතුඵල ධර්මයක් ඒතකොට ශාක්‍ය වංශයේ පහළ වෙන කාලේම නෝනා මේ සිංහල જાතියත් මේ ලෝකේ පහළ වුණා එතකොට මේ සිංහල ජාතියක් පහළ වෙන්න හේතුවක් නිසාමයි ඒක තේරුම් ගන්න ඕනේ මේ සිංහල ජාතියක් පහළ වෙන්න හේතුවක් නිසාමයි ඒ හේතුව අකුසලයට අදාළ හේතුවක් නන් නෙමෙයි කුසලයට අදාළ හේතුවක්මයි අධර්මයට අදාළ හේතුවක් නෙමෙයි ධර්මයට අදාළ හේතුවක්මයි එහෙනම් ඔබත් මමත් මුලින්ම සිංහලයක් බවට පත් වෙලායි අපි බෞද්ධයෙක් බවට පත් උනේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ධර්මයේ අරන් ආවට පස්සේ සිංහල ජාතිය සිංහල බෞද්ධ බවට පත් උනේ එතකන් අපි සිංහල ජාතියක් හැටියට ඉපදුනේ එන මේ සිංහල ජාතිය නෝනා යම් හේතුවක් නිසාමයි මේ ලෝකෙ පහළ වෙන්නේ. ඒ නිසා තමන් සෑම සිංහල බෞද්ධෙක්ම මේ මෞබිම පිළිබඳ ගෞරවයක් ආදරයක් අපිට තියෙනවා. මේවා අනිත්‍ය වූ සංස්කාරයන් බව ඇත්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කිඹුල්වත් නුවරින් හමායන සුළඟක් සුවදායකයි කියලා. ඒ කියන්නේ කිඹුල්වත් නුවර සදාකාලිකයි කියන දේ නෙමෙයි එකෙන් කියන්නේ. සුවදායක ඉපදුන ගම ඉපදුන බිම ඉපදුම නගරය ඉපදුම පවුල මේකෙන් හමායන සුළඟ සුවදායකයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කියන්නේ ඉපදුනා වූ රටට නෝනා අපි වටිනාකමක් දිය යුතුයි. හේතුවක් නිසායි අපි ඉපදුනේ. තේරෙනවද? ඇමරිකාවේ මිනිස්සෙක් ඇමරිකාව ඉපදෙන්නේ අපි මෙතන ඉපදෙන්නේ තව කෙනෙක් ඉන්දියාව ඉපදෙන්නේ හේතුවක් නිසාමයි. මට මතකයි මං පාසල් යන කාලේ මගේ පන්තියේ ගුරු මහත්මයා අපිට කියලා දුන්නා තමන් ලෝකෙට බිහි කරපු අම්මා. ඒ කියන්නේ තමන්ට මෞකිරි දීලා හදපු අම්මාත් උපන් බිමත් එකක් හැටියට දකින්න කියලා. දෙකක් හැටියට නෙමෙයි එකක් හැටියට දකින්න කිව්වා මගේ අම්මා දීපු මෞකිරෙන් තමයි මගේ මේ ලේ මස් සම් නටනහර පෝෂණය වුනේ මගේ දැනුම බුද්ධිය පෝෂණය වුනේ ඒ වගේමයි මගේ දෙවෙනි අම්මා වෙන මේ මෞබිම කියන දෙවෙනි අම්මා මට තෙව්වා වූ මෞකිරෙන් තමයි නෝනා මගේ සදාචාරයේ සීලාචාර ධර්මයන් මගේ ලැජ්ජාව බය මේ සියල්ල පෝෂණය වුනේ ඒ නිසා යමෙක්ගේ මෞබිමට නෝනා තමන් බිහි කරපු අම්මා හා සමානව ගරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයා ඊට ගරු නොකළොත් එයාට නැවත කවදාක්වත් එවැනි මෞබිමක උපතක් සකස් වෙන්නේ නැහැ හේතුඵල ධර්මය. එහෙනම් අපි දකින්න ඕනේ ශාක්‍ය වංශය පහළ වෙන කාලේ මේ සිංහල ජාතිය මේ ලෝකෙ පහළ වුණා. ඒකට හේතුවක් නිසාමයි ඒක වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම නොනා ඔබ සිංහල බෞද්ධයෙක් වුණේ හේතුවක් නිසායි කාරණේ කියන කාරණේ මුලින්ම දකින්න.
දැකලා අපි දක්ෂ වෙන්න ඕනේ මේ සිංහල බෞද්ධ ජාතිය ඉපදුන නිසා අපි මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බාරකාරත්වයේ ධර්ම අපි ස්වාමීන් වහන්ස ශාක්‍ය වංශිකයන් 15වීමත් සමග සිංහල ජාතියේ ඇතිවීම පැහැදිලි කර ගැනීමට අදාළ ඒ කාරණා කුහෙද ස්වාමීන් වහන්ස සඳහන් වෙලා තියෙන්නේ මෙහිමයි නෝන අපි ඒක මේ 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 අතිශයෝක්තියෙන් දකින්නවත් එක පාක්ෂිකර බරව දකින්නවත් නෙමෙයි එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය වංශය පහළ වුණේ කවදාද කියන කාරණේ ඇත්තට මම දන්නේ නැහැ නෝන මම දන්නේ නැහැ නමුත් මේවා සමකාලීනව සිද්ධ වෙනවා ඒ සමකාලීනව සිද්ධ වෙන බව අපිට පේනවා ඓතිහාසිකත කාරණා වල එතකොට සමකාලීනව මේ දේවල් සිද්ධ වෙන්න හේතුවක් නිසාමයි නෝන එතකොට එහෙම දකිද්දී අපි මුලින්ම දකින්න ඕනේ මේ සිංහල බෞද්ධෙක් වෙලා අපි ඉපදුනේ ඇයි පෙර ජීවිතේ තෙරුවන් කෙරේ සද්ධාම නිසා පෙර ජීවිතේ සීලය මෛත්‍රිය නිසා ඒ නිසාමයි අපි සිංහල බෞද්ධයෙකුට පත් උනේ එහෙනම් අපි සිංහල බෞද්ධයේ පවට පත් වෙලා නෝනා අපි නිරේතුරුවම මේ සිංහල අවුරුද්ද උපයෝගී කරගෙන අපි සිංහල බෞද්ධකමෙන් බැහැරට යනවා ඒ කියන්නේ සිල්පද බිඳගෙන සතුන් මරාගෙන කාමයේ වර්ධවා ඇසිරීලා අනවශ්‍ය කාමච්ඡන්දයන් වඩලා මත් වතුර බීගෙන සිල්පද බිඳගෙන අකුසල් මූලයන් වඩාගෙන අපි සිංහල අවුරුදු සමරනවා නම් නෝනා ඒ මොකද්ද අපි කරන්නේ අපි මේ සිංහල බෞද්ධ ජාතිය ලෝකයෙන් වඳ කිරීම උදෙසා උපකාරක ධර්මයන් සකස් කළා වෙනවා ඒ සකස් කරලා තමනු සිංහල බෞද්ධකමින් බැහැර වෙලා මිත්‍යා දෘෂ්ටියට යනවා. එයා අදක්ෂය. එහෙනම් දැන් ඔබ හිතන්න අපේ සමාජයේ වැඩියෙන්ම ඉන්නේ දක්ෂයෝද අදක්ෂයෝද වඩාත්ම දක්ෂයෝද කියන කාරණේ. සිංහල බෞද්ධයෙක් හැටියට ඔබ ඉපදිලා ඒ සිංහල බෞද්ධ භාවයට පත්වීමට හේතු සැබෑ ධර්මතාවයන් ගැන හිතන්නේ නැතුව ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් බැහැරට ගිහිල්ලා සද්ධාවෙන් බැහැරට ගිහිල්ලා සීලෙන් බැහැරට ගිහිල්ලා අන්න වෘතයන් අන්‍ය ආගම් අන්‍ය දේශනාවන් පස්සේ ගිහිල්ලා නෝනා එක එක දෘෂ්ටි මතවාද කරපින්නාගෙන ඒගොල්ලෝ එක පැත්තකින් තමන් නැවත සිංහල බෞද්ධයෙක් වීමට අදාළ ධර්මතාවයන් නැති කරගන්න. අනිත් පැත්තෙන් එයා මොකද කරන්නේ? නිරේතුරුවම එයා සිංහල ජාතිය බෞද්ධ ජාතිය ලෝකයෙන් වඳ කිරීම උදෙසා උපකාරක ධර්මයන් සකස් කරනවා. ඇයි ඒගොල්ලෝ සකස් කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව හිතන්නේ. ඒ ඔබේ ප්‍රශ්නේ මතු කළා. ලෝකයේ සමහරු ආගමක් නැති ලෝකයක් බලාපොරොත්තු වෙනවා කියලා. දොර ආගමක් නැති ලෝකයක් බලාපොරොත්තු වෙන්නේ ඇයි නෝනා? සීලයට, ධර්මයට, සද්ධාවට, මෛත්‍රියට වටිනාකම් දෙන්න යන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ අන්නේ වෘතයන්, අන්නේ දර්ශනයන්, අන්නේ දෘෂ්ටීන් වලට වැළඳගෙන සිංහල බෞද්ධකම විනාශ කරගෙන නෝනා ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත්වීමට අදාළ ධර්මතාවයන් නැට කරනවා. ඒ අදක්ෂය නෝනා. එවැනි අදක්ෂයින් අප්‍රමාණ අපේ සමාජයේ ජීවත් වෙනවා. අම්මා තාත්තට කීකරු නැහැ අම්මා තාත්තට වන්දනා කරන්නේ නැහැ අපේ තියෙනා වූ සිංහල අවුරුද්දට අදාළ වේ තියෙනා වූ චාරිත්‍ර වාරිත්‍රය ඒගොල්ලෝ ඉටු කරන්නේ නැහැ ඒගොල්ලෝ කාම ඡන්දයන් උදෙසාමයි සිංහල අවුරුද්ද යොදාගන්නේ සතුටු වෙන්න විනෝද වෙන්න කන්න බොන්න චාරිකාව යන්න එහෙම නැතුව මෙවැනි ශ්‍රේෂ්ඨ ජාතියක සිංහල බෞද්ධ ජාතියක ඉපදුනා ඒ නිසා අපි මේ දන්ත ධාතුන් වහන්සේ වැනි ත්‍රිතර ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන ධර්මතාවයන්ගේ බාරකාරත්වය අපිට ලැබුණා මේසා සුන්දර ජීවිතයක් ලබලා නෝනා ඊට අදාළ හේතු ධර්මයන් සකස් කරන්නේ නැහැ ඒ නිසා මෙයා සිංහල බෞද්ධ ජාතිය වඳ කිරීමේ කටයුත්තට දායක වෙලා ඉනුත් එහා මිත්‍යා දෘෂ්ටික බාහිරට වැටෙනවා එයා තමයි මේ සිංහල බෞද්ධ ජාතිය ජීවත් වෙච්ච අදක්ෂයා ධර්මයට අදාළ ඒ වගේම දක්ෂයෙකුත් ඉන්නවා ඒ දක්ෂයා කල්පනා කරනවා මේසා ලෝකේ ජාතීන් අතර මේ ලැජ්ජාව බය අඳුනන සීලාචාර ධර්මයන් අඳුනන සද්ධාව සීලය මෛත්‍රිය සමාධිය ප්‍රඥාව අඳුනන මේ සිංහල බෞද්ධෙක් වෙලා මං ඉපදුණේයි කියලා. මේසා සුන්දර ජයශ්‍රී මහා බෝසින් වහන්සේ ස්වර්ණමාලී සෑසමුදුන් වහන්සේ ඇසුරේයි අපි ඉපදුණේ කියලා. මේ ලෝකේ දුර්ලභම පිරිස වෙන මහා සංඝරත්නය ඇසුරේයි ඉපදුණේ කියලා. මේ ලෝකේ අහන්න දුර්ලභම දේ වෙන මේ සද්ධර්මයේ ඇහින සමාජයක ඇයි අපි ඉපදුණේ කියලා. මේ ලෝකේ දුර්ලභම කාරණයක් වන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිම වහන්සේ නමකකින් හරි දකින්න පුළුවන් ඒ සද්ධාව ඇති කරන්න පුළුවන් තැනක ඉපදුණේයි කියලා දකිනවා. එයා දැකලා නිරේතුරුවම එයා ධර්මයේ තුල ජීවත් වෙනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ජීවත් වෙනවා. ඊට අදාළ චාරිත්‍ර වාරිත්‍ර සිංහල අවුරුද්දට අදාළ චාරිත්‍ර වාරිත්‍රය අකුරට රකිනවා. වැඩිහිටියන්ට එයා ගරු කරනවා, උපස්ථාන කරනවා, වන්දනා කරනවා. එයා ඥාතිත්වයේ ශක්තිමත් කරගන්නවා.
ඒවා කරමින් සීලය තුල සද්ධාව තුල මෛත්‍රිය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් වෙන ආකාරයෙන් ඕනා සිංහල අවුරුද්ද සකස් කරගන්න. සකස් කරගෙන යා මොකද කරන්නේ? නිරේතුරුවම නැවත සිංහල බෞද්ධයෙක් වෙන්න අදාළ සාධකයා සකස් කරගන්න. ඒ වගේම යා සිංහල බෞද්ධ ජාතිය වැඩිපුර දවසක් හෝ රැකෙන ආකාරයට කටයුතු සිද්ධ කරගන්න. මොකද යම් කෙනෙක් තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැරට යනවා නම් එයා නැවත කවදාකවත් සිංහල බෞද්ධෙක් වෙලා ඉපදෙන්නේ නැහැ නෝනා. ඒක ධර්මතාවයක්. ඒක හොඳට තේරුම් ගන්න. සිංහල බෞද්ධ ජාතිය වැඩි කරන්න සටන් කරලා බෑ. යුද්ධ කරලා බෑ. මුස්ලිම් මිනිස්සෙන් හින්දු මිනිස්සෙන්ට ගහලා බැලලා ඒව කරන්න බෑ. සිංහල බෞද්ධ ජනතාවගේ ශක්තිය වැඩි වෙන්න නම් සිංහල බෞද්ධ ජනතාව ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. ඒගොල්ලෝ ශක්තිමත් වුණොත් තමයි මරණ ආසන්න මොහොතේ නැවත අපි සිංහල බෞද්ධ මෞකසක පහළ වෙන්නේ. සංස්කාරපච්චයා විඥාන සංස්කාරයන්ට අදාළවයි දැනීම සකස් වෙන්නේ. ඒ සංස්කාරයන්ට අදාළව දැනීම සකස් වෙන කියන ධර්මතාවයේදී අපේ බෞද්ධ ජනතාව දවසින් දවස දවසින් දවස නෝනා ආරෂ්ඨාංගික මාර්ගෙන් බැහැරට යනවනම් සද්ධාවෙන් බැහැරට යනවනම් අම්මලා තාත්තලාට දරුවෝ හදන්න හිත සකස් වෙන්නේ නැහැ නෝනා. දැන් සමහරු ඇවිල්ලා අපෙන් අහනවා ස්වාමීන් වහන්සේ අතීතයේ අම්මලා තාත්තලාට දරුවන් 10 දෙනා හිටියා 15 දෙනා හිටියා. නමුත් අද වර්තමානයේ එක දරුවයි දෙන්නයි වැඩිමනොත් 3 දෙනයි කියලා. ඒ ඇයි කියලා අහනවා. ඇයි දරුවෝ හදන්න දෙමාපියන්ට හිත දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තේ ඇයි? ඊට අදාළ සංස්කාර දෙමාපියන් තුලත් නැහැ, බිහි වෙන්න ඉන්න දරුවන් තුලත් නැහැ. අපිට දැනීම සකස් වෙනවා. දැනීම සකස් වෙන්නේ නැත්නම් ඊට අදාළ සංස්කාර දුර්වලයි. ඒ නිසා නිරේතුරුවම තරුණ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ අපිට එක දරුවෙක් ඉන්නවා දැන් ලදරු පාසල් යන වයසේ අපි තව දරුවෙක් හදන්නද කියලා. ඒ වෙලාවේ මං කෝ මහත්තයෝ අපිට බුදුරජාණන් වහන්සේ පැනවූ විනයක් තියෙනවා. ඒ විනයේදී අපිට දරුවෙක් හදන්න කියලා හෝ හදන්න එපා කියලා කියන්න බෑ. කවුරුන් හරි ඇවිල්ලා ඇහුවොත් අපි දරුවෙක් හදන්නද කියලා හදන්න කියලා අපිට කියන්න බෑ. ඒක අපිට විනය විරෝධී. හදන්න එපා කියලා අපිට කියන්න බෑ. මොකද අපි යම් මෙහෙකින් කෙනෙකුට කියනවා නෑ දරුවෝ හදන්න කියලා. නමුත් එයා දරුවෙක් හැදුවා, දරුවා බිහි වෙනකොට අංග විකල දරුවෙක්. එයා සදා කාලිකවම හාමුදුරන්ට වහිනවා. හාමුදුරුවෝ කිව්ව නිසායි අපි දරුවෝ හැදුවේ. එහෙම නැත්නම් ඒ දරුවා දෙමාපියන්ට අකීකරු දරුවෙක් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට කියලා තිනවා දරුවෝ හදන්නද එපාද කියන ප්‍රශ්නේදී උත්තර දෙන්න යන්න එපා කියලා. ඒක අපිට අදාළ නැහැ. ඔබලාගේ කැමැත්ත මත ඒක කරන්න. නමුත් අපිට එක දෙයක් කියන්න පුළුවන්. මගේ අම්මයි තාත්තයි තීරණය කළා නම් මාව හදන්න එපා කියලා මම අද ලෝකේ නැහැ. ඒක අපිට කියන්න පුළුවන්. විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වෙන්නේ අවුරුදු 7 දී. විසාකා උපාසිකාව අවුරුදු 7 දී සෝවාන් ඵලයට පත් වෙලා අවුරුදු 13-14 වයස වෙනකොට විවාහ වෙලා දරුවන් 10 දෙනෙක් හදනවා. ඒ දරුවන් 10 දෙනාට මොනපුර මිනිපිරියන් 100 ගාණක් ඉන්නවා. මේ සෝවාන් ඵලයට පත් වෙන්නේ අවුරුදු 7 දී. ඒ දැනීම සකස් වුණා දරුවෝ හදන්න ඊට හේතු තිබ්බා. අනේ පිට සිටුතුමා ගෑනු දරුවෝ 3 දෙනෙක්ගේ පිරිමි දරුවෙක්ගේ තාත්තා කෙනෙක්. උග්‍ර ගෘහපතිවරයා බිරින්දෑවරු 5 දෙනෙක් හිටියා උග්‍ර ගෘහපතිලාට. මේ අනාගාමීවරයෙක්. ඒ නිසා නෝනා අපිට මේ කාරණා පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒතකොට මේ කාරණා පැහැදිලි කරලා දෙනවා මිසක් දරුවෝ හදන්න එපා කියලා අපිට කියන්න බැහැ. ඒක තමන් දක්ෂ වෙන්න ඕනේ හිතන්න. තමන්ට දරුවෙක් හදන්න දැනීම සකස් නොවනවා කියන්නේ නෝනා ඊට අදාළ ධර්මතාවයන් තමා තුල නැහැ. දරුවේ දුක බව ඇත්ත. ඒක වෙනම ප්‍රශ්නයක්. මගේ අම්මා මන් දුකයි කියලා හැදුවේ නැත්නම් හරි ප්‍රශ්නයක් නේ. පන්සල් මළුවකට අදහන්න වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ හදන්නද එපාද කියන කාරණේදී එපා කියන්නත් එපා හදන්නත් කියන්න එපා කියලා. ඒ නිසා නිරතුරුවම ඇවිල්ලා අපෙන් ප්‍රශ්න කරද්දී මම බොහොම පැහැදිලිව කියන අනේ පුතේ ඔය ප්‍රශ්නේ අපෙන් අහන්න එපා. ඔබලාට දැනීම සකස් වෙන්නේ කුමක්ද? ඒ දේ ඔබලා කරන්න කියලා. එතකොට එහෙමනම් සිංහල බෞද්ධ අම්මලාට දරුවන් හදන්න තියෙනා වූ කැමැත්ත දවසින් දවස දුර්වල වෙන්නේ නෝනා ඊට අදාළ ධර්මතාවයන් දුර්වල. ඒ කියන්නේ සිංහල බෞද්ධ ජාතිය වඳ වෙලා යන්න අදාළ සාධක සමාජය තුළ සකස් වෙන. ඒක අවුරුදු 25කින් 50කින් 100කින් නෙමෙයි. නමුත් වේගයෙන් වඳ වී යාමේ සංස්කාර සකස් වෙනවා සිංහල බෞද්ධ ජාතිය හට ගැනීමට අදාළ ධර්මතාවයන් දුර්වල වෙන නිසා. මොකද ඒ ධර්මතාවය ආරෂ්ඨාංගික මාර්ගය. එච්චරයි. ඒතර ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වෙද්දී ආරෂ්ඨාංගික මාර්ගය තුල යා ජීවත් වෙද්දී එයා කවදාකවත් අනේ පිළිසෙඩුමාට දරුවෝ 4 දෙනෙක් හැදුවේ ඇයි කියන කාරණේට එයා දොස් කියන්නේ නැහැ. එයා දකිනවා හේතුවක් නිසාමයි කියලා. ඒ නිසා අපෙන් කොයි වෙලාවකවත් දරුවෝ හදන්න දෙපාද කියන කාරණේ අහන්නෙන්නේ එපා. ඒක සුසු නැහැ. ඒ නිසා ඔබලා තුල දක්ෂ වෙන්න ඕනේ සංස්කාරයන්ට අදාළ වේදෙනින් සකස් කරගන්න. එතකොට එහෙනම් ක්‍රමානුකූලව නෝනා දක්ෂයා මොකද කරන්නේ? ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. සිංහල බෞද්ධ ජාතියේ තියෙනා වූ ප්‍රෞඪභාවයේ තියෙනා වූ වටිනාකම දකිනවා.
බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් එක්ක තියෙනා වූ ඥාතිත්වය දකින්න මේ ලෝකේ අනාගතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වෙන්න නම් මේ සිංහල බෞද්ධකම ආරක්ෂා කරගතු යුතුයි කියලා දකින්න ඊළඟ ජීවිතයේ අවබෝධයෙන්ම සුගතියට යන්න ඕනේ නම් තුසිතේ ආමේ නිම්මාරතේ පරිනිම්මිත වසවත්තියට යන්නේ නම් නැවත දිව්‍යතලයකට ගිහිලා සක්‍රියා වෙන්න අවශ්‍ය නම් සක්‍රියා වෙන ධර්මතාවයන් දේශනා කළා වූ එකම ධර්මයේ තියෙන මේ සිංහල බෞද්ධ රට තුල ස්ථානගත වෙලා කියලා දකින්න දැකලා යා ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා සිංහල බෞද්ධකම ලෝකයේ තුල දවසක් හරි රැකෙන විදියට කටයුතු කරලා නෝනා එයත් ඊළඟ ජීවිතයේ සිංහල බෞද්ධ මෞකුසකටම බැස ගන්න අදාල් සංස්කාරයෙන් පස් කරගන්න එයා දක්ෂය දර අදක්ෂයා මොකද්ද කලේ එයා සිංහල බෞද්ධ ජාතියේ වටිනාකම දැක්කේ නැහැ බුදුදහමත් එක්ක තියෙන සම්බන්ධය දැක්කේ නැහැ ආර්ය ශ්‍රාංගික මාර්ගය මේ සියල්ලටම හේතුව කියලා දැක්කේ නැහැ ඒ නිසා මෙයා ආර්ය ශ්‍රාංගික මාර්ගය දුර්වල කරගත්තා එයත් මිත්‍යා දෘෂ්ටික මෞකුසකට ගියා සිංහල බෞද්ධ කමත් අතුරුදහන් වීමට අදාළ සංස්කාරයන් අකුසලයේ රැස් කරගත්තා දක්ෂයා මොකද කරේ එයා තමනුත් ආරක්ෂා වෙලා සිංහල බෞද්ධකමත් ආරක්ෂා වෙන විදිහට කටයුතු සිද්ධ කළා ඒ වගේම වඩා දක්ෂෙක් ඉන්නවා ඒ වඩා දක්ෂයා තමයි නෝනා සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය ජීවිතයට ගත්තා වූ ශ්‍රේෂ්ඨම පුද්ගලයා ඒ ශ්‍රේෂ්ඨම අර්ථය ජීවිතයට ගත්ත කෙනා මොකද කරන්නේ එයා මේ සම්මා සම්බුද්ධ ශාසනය මුල් බැහැගෙන තියෙන මේ සිංහල බෞද්ධකමේ සිංහල බෞද්ධ රටේ තියෙන වටිනාකම එයා දකිනවා මේ සිංහල බෞද්ධකම නිසායි සම්මා දිට්ඨි අර්ථයන් අපිට ලැබුණා කියලා දකින්න මේ සිංහල බෞද්ධකමේ අර්ථය නිසායි අපිට මේ රුවන්වැලි මහා සෑසමුදුන් ජයශ්‍රී මහා බෝසමිදුන් දන්ත ධාතුන් වහන්සේ ශ්‍රීපාද පත්ම වහන්සේගේ සෙවණ ඇසුර ලැබුණා කියලා දකින්න මේ සිංහල බෞද්ධකම නිසායි මේ ආර්ය මහා සංඝ රත්නයේ ඇසුර මේ උතුම් ධර්ම රත්නයේ ඇසුර ලැබුණා කියලා අපි දකින්න එයා දැකලා නිරතුරුව නෝනා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිමත් කරන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිමත් කරන මොහොතක් පාසා එයා නැවත සිංහල බෞද්ධයෙක් බවට පත්වීමට අදාළ සාධකයන් සකස් කරගන්න. ඒ සකස් කරගෙන නිරේතුරුව මෙයා සිංහල බෞද්ධ ජාතිය ආරක්ෂා කරනවා වගේම එයා ඊළඟට දැස් දෙක පියාගෙන දකිනවා මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා. වඩාත්ම දක්ෂයා. එයා දැස් දෙක පියාගෙන දකිනවා බුදුරජාණන් වහන්සේ පහළ වූ ශාක්‍ය වංශය බුදුරජාණන් වහන්සේ ජීවමාන සිටියදීම අතුරුදහමලා ගියා. නමුත් බුදුරයන් වහන්සේ අවස්ථා තුනකදී උත්සාහ ගන්නවා මේක රැකගන්න. නමුත් උන්වහන්සේ දකිනවා මේක අකුසලයක විපාකයක් මේ ශාක්‍ය වංශය මට රකින්න බෑ කියලා. අපේ ස්වාමීන් වහන්ස ඒ විපාක දුන් අකුසලයට අනුව අද ඉන්දියාවේ එක් ශාක්‍ය වංශිකයෙකු හෝ ජීවමානව නැද්ද ස්වාමීන් වහන්ස? නෝන මං ඒ ගැන නම් දන්නේ නෑ. නමුත් සූත්‍රගත ධර්මයේ තියෙනවා බුදුරයන් වහන්සේගේ පරම්පරාවේ සියල්ලම අර විරූඩප කුමාරයා මරා දැම්ම. ඉතින් ඒ විරූඩප කුමාරයා විනාශ කරලා ඒ පාපය නිසා විරූඩප කුමාරයා නිදාගනේදී මහසાગරයටම ගහලාගෙන ගිහිල්ලා මැරුණා. නමුත් එහෙමනම් නෝනා ඒසා ශාක්‍ය වංශයත් අනිත්‍ය වුණා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉඳී. එහෙනම් මේ සිංහල බෞද්ධ ජාතියත් අනිත්‍ය වූ ජාතියක් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිමින් සිංහල බෞද්ධ ජාතිය රැකෙන්නට අදාළ සංස්කාර කරමින් එයා නිරේතුරුවම සංස්කාරයෙන්ගේ අනිත්‍යභාවය දකිමින් එයා නෝනා මේ සම්මා සම්බුද්ධ ශාසනයේදී මේ සිංහල බෞද්ධකම ධර්මානුකූලව දක්ෂාකාරයෙන් කළමනාකරණය කරපු සැබෑම දක්ෂෙක් බවට පත් වෙනවා. එයා සිංහල බෞද්ධකම ආරක්ෂා වෙන ආකාරයෙන් කටයුතු කරලා ඒ වගේම නිරේතුරුව මෙයා ඒ සිංහල බෞද්ධකම උපයෝගී කරගෙන භව නිරෝධය කියන කාරණේ සාක්ෂාත් කරගන්න අදාළ සෝවාන් සකෘදාගාමි මාර්ගයන් කරයා ගමන් කරනවා. එන නෝනා නිරේතුරුවම අපි දකින්න ඕනේ මේ සෑම සිංහල බෞද්ධ පින්වතෙක්ම මේ කණ්ඩායම් තුනෙන් එකකට අයිති. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා සිංහල අවුරුද්දක් ගෙවිලා මේ ලැබපු පළවෙනි සතියේදී තමාගේ හෘද සාක්ෂිර තට්ටු කළ අහන්න තමන් කටයුතු කළේ කටයුතු කරමින් ඉන්නේ තමන් සිංහල බෞද්ධ කෙනෙක් වෙලා ඉපදිලා මේ සිංහල බෞද්ධකමත් අතුරුදහන් කරලා තමනුත් මිත්‍යා දෘෂ්ටි කියන අදක්ෂේ කියන තැන. එහෙමත් නැත්නම් මේ උතුම් සිංහල බෞද්ධකම තුල ඉපදිලා මේ සිංහල බෞද්ධකම ආරක්ෂා කරලා නැවතත් සිංහල බෞද්ධයෙක් කියන තැනද. එහෙමත් නැත්නම් ඔබ වඩා දක්ෂයා කියන මේ සිංහල බෞද්ධකමෙන් ගන්න තියෙන ශ්‍රේෂ්ඨම ඵලය වෙන මේ සිංහල බෞද්ධකමත් අනිත්‍යයි කියන ධර්මතාවය ජීවිතයට අරගෙන නොනා සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මාර්ගඵලයන් කරා යනවාද කියන කාරණා තුනෙන් ඔබ කොතනද ඉන්නේ කියන කාරණේ දකි. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ
වඩාත්ම දක්ෂයා කියන්නේ නිරේතුරු ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කෙනා ඉන්නවා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා නිරේතුරුවම බලන්න අපේ ජීවිත කාලය තුල කොච්චරනම් සිංහල අවුරුදු ගෙවිලියක් නැද්ද? මගේ ජීවිත කාලේ සිංහල අවුරුදු නෝනා 56ක් ගෙවිලා ගිහිලා තියෙනවා. මගේ කාලේ සිංහල අවුරුදු 56ක් ගෙවිලා ගිහිලා තියෙනවා. ඒ සිංහල අවුරුදු 56න් නෝනා මගේ පළවෙනි සිංහල අවුරුද්ද ගෙවිලා ගිහිලා තියෙන්නේ මම තොටිල්ලේ. මොකද මම දෙසැම්බර් මාසේ දවසක ඉපදෙන්නේ පළවෙනි අප්‍රේල් අවුරුද්ද කියන්නේ නෝනා මම තොටිල්ලේ තමයි පළවෙනි සිංහල අවුරුද්ද සමරලා තියෙන්නේ. මම දෑස් දෙක පියාගත්තාම මම පළවෙනි සිංහල අවුරුද්ද තොටිල්ලේ සමරනවා කියන කාරණේ මම නුවණින් දකින්නවා. මම පළවෙනි සිංහල අවුරුද්ද මාස 4ක් වගේ වයසේදී මට මාස 4ක් නැත්නම් 5ක් ඇති මම පළවෙනි සිංහල අවුරුද්ද සමරපු වෙලාවේ මගේ අම්මා තාත්තා මට ලස්සන සෙල්ලම් බඩුවක් ගෙනලා දෙන්නේ. එහෙම නැත්නම් ලස්සන නිල් පාට සූට් එකක් මහලා මට අඳින්න ඇති. නමුත් නෝනා එදා පටන් සිංහල අවුරුදු 56ක් මේ වෙනකන් ගෙවිලා තියෙනවා. ඒ ගෙවුනා වූ සිංහල අවුරුදු 56 අතීතාවර්ජනයක දැස් දෙක පියාගෙන ඉඳෙන් ඔබේ ජීවිතේ කොච්චර සිංහල අවුරුදු ගෙවිලා තියෙනවද? ඒ සෑම සිංහල අවුරුද්දකම අපි කොච්චර චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළාද, දෙමාපියන්ට ගරු කරාද, කොච්චරනම් සෙල්ලම් කළාද, කොච්චරනම් අවුරුදු උත්සව කළාද, කොච්චරනම් සංගීත සම්දර්ශන කළාද, කොයිසා දේවල් අපි අතීතයක් කළාද නෝනා, ඒ සෑම සංස්කාරයක් මනිටේ කියලා අපි දකින්න ගන්න දෙයක් නැහැ, වෙන කොතනකවත් නැහැ. මාස 4 පුංචි දරුවා වෙද්දී අර මං සමරපු පළවෙනි උපන්දිනේ දවසේ මගේ ළඟ හිටිය අම්මා තාත්තා දෙන්නම අද ජීවතුන් අතර නැහැ. ඒ සියල්ලම මතකයක් බවට පත් කරලා නිරේතුරුව නොවන ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියන කාරණේ විතරයි මේ පාර මේ මොහොත මට සීවෙන්නේ. එහෙනම් ඔබ ඔබේ දෑස් දෙක පියාගෙන ඔබේ ජීවිතේ කොච්චරනම් සිංහල අවුරුදු ඔබ ගෙවලා දාලා තියෙනවද නෝනා? ඒ සෑම සිංහල අවුරුද්දක්ම ඔබ සතුටක් ලැබුවද, විනෝදයක් ලැබුවද, ප්‍රීතියක් ලැබුවද? මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියයි කාරණේ නේද? නුවණින් දැකලා නිරේතුරුවම නොවනා අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද උපයෝගී කරගෙන විදර්ශනා නුවණ අපි ලබා ගන්න අපි දක්ෂ වෙන්නේ. සිංහල අලුත් අවුරුදු උපයෝගී කරගෙන විදර්ශනා නුවණ ලබාගන්න. එහෙම ලබා ගන්න මොහොතක් පාසා නොවනා අපි සිංහල බෞද්ධ කමේ බෞද්ධයෙක් හැටියට ඉපදුනා වූ ශ්‍රේෂ්ඨම ධර්මයේ ජීවිතයට එකතු කරගත්ත වෙන. එහෙම නැතුව අපි නිරේතුරු ආස්වාදයන්ට කොටු වෙලා අතීතයේ අපි සිංහල අවුරුද්ද නිසා වින්දා වූ අතීත පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ගැන හිතන්නේ නැතුව වර්තමාන පංචඋපාදානස්කන්ධයට බැඳිලා කෙලෙස් ඇති කර ගන්නවා නම් නෝනා ඒක බලවත් අනතුරක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරු අවුරුද්දක් ලැබලා තාමත් ඔබ විවේකීව ඉන්නේ. ඒ විවේකී මොහොතේ පැත්තකට වෙලා වාඩි වෙලා මෙන්න මේ ධර්මතාවය නුවණින් දකින්න. දැකලා නිරේතුරුව හිතන්න මේ මොහොතේ මම මීට දින කීපයකට ඉදිරියේ සුන්දර විදියට අවුරුදු උත්සවයේ සැමරුවා. ඥාතීන් එකතු වෙලා කිරිබත් කැවුම් කොකිස් හදලා සතුටු වෙලා විනෝද වෙලා මම සියලුම දෙනා සමගියෙන් අවුරුදු උත්සවයේ සැමරුවා. නමුත් මේ කොහොම සැමරුවත් නොනා හෙට දවසේ මොකක් වෙයිද කියන මම දන්නේ නැහැ. ඔබ දෑස් දෙක පියාගෙන දකින්න මේ මොහොතේ මම දකිනවා මට මේ මොහොතේ අවුරුදු 56ක් වෙනවා. අතපය තාම ශක්තිමත් තියෙනවා. මම දෑස් දෙක පියාගෙන දකින්නවා අනාගතේ මම අංශභාග රෝගියෙක් වෙන්න පුළුවන්. මගේ අතපය වාරු නැතුව අංශභාග රෝගියෙක් වෙන්න මම පුළුවන්. එහෙම වුණොත් මට මොකද්ද වෙන්නේ? අනාගතේ මගේ ඇස් දෙක නොපෙනී අන්ධ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මට මොකද වෙන්නේ? අනාගතේ මට කන් දෙක ඇහෙන්නේ නැතුව බීරි කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මට මොකද වෙන්නේ? අනාගතේ මට කර්ම රෝගයන් වැරදිලා අප්‍රමාණ දුකට පත්වෙච්ච කෙනෙක් බවට මම පත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මට මොකද වෙන්නේ? මරණාසන්න කාලයේ මම දැඩි සත්කාර ඒකකයක නහයට බට දාලා, කටට බට දාර, උගුරට බට දාලා, මුත්‍රාශයට බට දාලා අප්‍රමාණ දුකට පත් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මට මොකද වෙන්නේ? අනාගතේ මම වාහනයක් ඇතුලේ කුඩු වෙලා හැප්පිලා නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් මට මොකද වෙන්නේ? නිරේතුරුවම අනාගත පංච උපාදානස්කන්ධය කෙරේ බිය ඇති කරගන්න ආකාරයෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අතීත පංච උපාදානස්කන්ධයේ සිංහල අවුරුදු මේ විදියට වෙනස් වුණා, අනිත්‍ය වුණා කියලා දකිනවා. දැකලා වර්තමානයේ මේ ලබන්නා වූ ප්‍රීතිය සතුට අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. දැකලා යා අනාගත පංච උපාදානස්කන්ධය කෙරේ බිය ඇති කරගන්න. මේ වෙලාවේ කොයි ආකාරයෙන් සුන්දරම ආස්වාදයෙන් මං ගත කළත්, ඥාතීන් පිරිවරාගෙන, දරුවන් පිරිවරාගෙන සතුටෙන් ගත කළත් අනාගතේ මට කුමක් වෙයිද? දැඩි සත්කාර ඒකකයක දින ගණන් මාස ගණන් දුක් විඳලා මට නැති වෙන්න වෙයිද? මහපාරක හැප්පිලා නැති වෙන්න වෙයිද? සතෙක්ගෙන් පහර කාලා නැති වෙන්න වෙයිද? සර්පයෙක් දෂ්ට කළා නැති වෙන්න වෙයිද?
නිරේතුරු අනාගත පංච උපාදාන ස්කන්ධේ අනතුරු භාවයේ දකිමින් ජීවත් වෙන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ කොයි ආකාරයෙන් හරි ජීවත් වෙලා ඊළඟ ජීවිතේ මරණාසන්න මොහොතේ අකුසලයක් සිහිපත් වෙලා මම තිරිසන් ලෝකෙට වැටුනොත් මට මොකක් වෙයිද කියලා දකින්න කියලා. මම එළදෙනෙක්ගේ මව් කුසක ඉපදුනොත් මං එදාට වසු පැටියෙක් වෙලා ඉපදෙන්නේ. මට එදාට කන්න වෙන්නේ බොන්න වෙන්නේ අම්මගෙන් එළදෙනගෙන් බොන කිරි ටික. මගේ නිවස බවට පත් වෙන්නේ ගව ගාලක් නැත්නම් කොහේ හරි තියෙන තන පිටියක්. අන්න යා නුවණින් දකින්න කියනවා. ඊළඟ ජීවිතේ මං බැල්ලියකගේ කුසේ ඉපදුනොත් එදාට මං බලු පැටියෙක්. එදාට මං බොන්නේ අර අම්මාගේ බැල්ලියගේ මව් කිරි. එදාට මගේ නිවස වෙන්නේ කොහේ හරි බලු කූඩුවක් එහෙම නැත්නම් කොහේ හරි අගුපිලක්. නුවණින් දකින්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ ජීවිතේ මං කුකුල් පැටියෙක් වුණොත් මගේ අම්මා වෙන්නේ කිකිලියක්. මගේ නිවස වෙන්නේ කුකුල් කූඩුවක්. මගේ ආහාරය වෙන්නේ පණුව ටිකක්. අනාගත පංච උපාදානස්කන්ධය කෙරේ බිය ඇති කරගන්න කියනවා. එහෙම නැතුව ඔබ ඊළඟ ජීවිතේ ප්‍රේතෙක් වුණොත් ඔබේ අම්මා වෙන්නේ ප්‍රේතියක්. ඔබේ තාත්තා වෙන්නේ ප්‍රේත තාත්තා කෙනෙක්. එදාට ඔබේ නිවස වෙන්නේ ප්‍රේත ගුබ්බෑයමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ ඊළඟ ජීවිතේ අසුරෙක් වුණත් ඔබේ නිවස වෙන්නේ මහසාගරය. ඔබේ ආහාරය වෙන්නේ මහසාගරයේ ලවණ ජලය. බුදුරජාණන් වහන්සේ කියනවා අනාගත පංච උපාදානස්කන්ධය කෙරේ බිය ඇති කරගන්න කියලා. එනිසා නිරේතුරුවම වසරක් ගෙවිලා මේ ලබන්නා වූ විවේකයේදී පිංගතුල්ලා නිරේතුරුව අතීත පංච උපාදානස්කන්ධයේ තිබ්බා වූ අනිත්‍යභාවය මතු කළ දකින්න. ඔබේ පළවෙනි අලුත් අවුරුද්ද ඔබ සැමරුවේ අනිවාර්යෙන්ම තොටිල්ලක ඉඳලාමයි. ඒ තොටිල්ලේ සැමරූ පළවෙනි අලුත් අවුරුද්දේ පටන් ඔබ මේ දවස් තුනකට පෙර සැමරූ අවසාන අවුරුද්ද දක්වා ඒ අලුත් අවුරුදු නිසා රැස්ුණා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ අලුත් අවුරුද්ද නිසා ඇතිුණා වූ ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගේ අනිත්‍යභාවය දකින්න. දැකලා මේ වර්තමාන මොහොතේ ඔබ සකස් කර ගන්නා වූ මේ සැප වේදනාවත් මේ උපේක්ෂා වේදනාවත් අනිත්‍ය කියලා දකින්න. දැකලා නිරේතුරුවම අනාගත පංච උපාදානස්කන්ධය කෙරේ බිය ඇති කරගන්න කලකිරීම ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ ස්වාමීන් වහන්ස අවුරුද්දක් සැමරීම කියලා කියන්නේ උදා වීම කියලා කියන්නේ පුද්ගලීගේ ජීවිතයේ ප්‍රීතිමත් අවස්ථාවක්. ඒ අවස්ථාවේදී බොහෝ දෙනා සිටින්නේ සතුටින්. මේ සතුට බුදුදහම තුල අපි කොහොමද ස්වාමීන් වහන්ස පැහැදිලි කරගන්නේ? අපි හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන සංඥාවෙන් දැකීම කියන කාරණය. මෙන්න මේ වගේ ප්‍රීතිමත් අවස්ථාවකට අදාළ කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්ස? ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම පින්වතුල්ලා සතුට වෙනවාට පින්වතුල්ලා විනෝද වෙනවා පින්වතුල්ලා කාමච්ඡන්දයන් විඳිනවාට මං අකමැති නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාමච්ඡන්දයන් විඳින්න එපා කියන්නේ මේ සතුට මේ විනෝදය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අපෙන් පුළුවන් තරම් මේවැ ආදීනවේ අපිට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ අපි සතුට වෙනවා දකින්න අකමැති නිසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඔබලා සිංහල අලුත් අවුරුද්දට සතුටෙන් විනෝදෙන් කාලය ගත කරනවායි කියන කාරණේට බුදුරයන් වහන්සේ අකමැත්තක් නැහැ. බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ඔබලා මේ සතුට මේ කොච්චර විනෝදුණත් සතුටුණත් මේ කාමච්ඡන්දයන් වින්දත් මේවා නිසා නිරේතුරු අපතුලෙන් සිල්පද බිඳෙනවා කුසල් මූලයන් රැස් වෙනවා කියලා. එසා අපි මේ ලබන්නා වූ සතුට අපි අනාගතයේ දුකක් උදෙසා ආයෝජනය කරනවා කියලා. වෙන දෙයක් නෙමෙයි. අපි මේ ලබන්නා වූ සතුට අනාගත දුක උදෙසා. අනාගත දුක කියන්නේ කුමක්ද? අනාගතයේ නැවත උපතක් උදෙසා අපි ආයෝජනය කරනවා කියලා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි දරුවෙනි නිරේතුරුවම මේ සතුටත් මේ දුකත් විදර්ශනා නුනින් දැකලා ජීවත් වෙන්න කියලා. ඒ නිසායි භික්ෂුවක් හැටියට මම ඔබට කිව්වේ මේ සිංහල අලුත් අවුරුද්දේ නිරේතුරුවම සැබෑ දක්ෂේ කියන තැනට එන්න නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගය තුල ජීවත් වෙමින් අතීත පංච උපාදානස්කන්ධයත් අනාගත පංච උපාදානස්කන්ධයත් කෙරේ විදර්ශනා නුන මතු කරගන්න දක්ෂ වෙන්න කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා ඇස් ඇති පුරුෂයෙක් ඉන්නවා. මෙතන ඇස් ඇති පුරුෂයා කියන්නේ අපිට තියෙන මේ ඇස් දෙක තියෙනවායි කියන කාරණේ නෙමෙයි. ඇස් ඇති පුරුෂයා කියන්නේ එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලබන කෙනෙක්. එයා ආර්යයන් වහන්සේලා හඳුනන කෙනෙක්. ආර්ය ධර්මය හඳුනන කෙනෙක්. ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ කෙනෙක්. මෙන්න මෙයාට තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී ඇස් ඇති පුරුෂයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇස් ඇති පුරුෂයෙක් ඉන්නවා. යා කුමටද කැමති? සැපේටයි කැමති. යා දුකට කැමති? නැහැ. මේ සැපේට කැමති වෙන්නා වූ මේ
ඇස්සති පුරුෂයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලබද්දී සද්ධර්ම ශ්‍රවණය කරද්දී ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී අන්න එයා දකිනවා කියනවා තමා නිරේතුරුවම සර්පයින් හතර දිනක් පෝෂණය කරනවා කියලා. ඒ කියන්නේ තමා කියන්නේ අපි හැම කෙනෙක්ම මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මේ දිව්‍ය තලවල ජීවත් වෙන මේ බ්‍රහ්ම තලවල ජීවත් වෙන මේ සතර අපායේ ජීවත් වෙන සෑම සත්වයෙක්ම නොනා නිරේතුරුවම සර්පයින් හතර දිනක් පෝෂණය කරනවා කියන. නමුත් අපි ඒක දන්නේ නැහැ. ඔබ මේ මොහොතේත් මේ සර්පයින් හතර දෙනා පෝෂණය කළා. මම මීට විනාඩි 5කට ඉස්සෙල්ලත් මේ සර්පයින් හතර දෙනා පෝෂණය කළා. ඒකයි මං ගිල දානේ වළඳලා ආවේ. නිරේතුරුව මේ සර්පයෝ හතර දෙනා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සර්පයින් හතර දෙනෙක් විසකුරු සර්පයින් හතර දෙනෙක් පෝෂණය කරනවා කියලා. මේ සර්පයින්ට වෙලාවට කන්න දෙන්න ඕනේ, වෙලාවට බොන්න දෙන්න ඕනේ, වෙලාවට ව්‍යායාම කරවන්න ඕනේ, වෙලාවට මේ ඇඳුම් පැළඳුම් මන්දන්න ඕනේ, නාවන්න ඕනේ, මූණ හොදන්න ඕනේ, දත් මදින්න ඕනේ, තෙල් බෙහෙත් දාන්න ඕනේ, වෛද්‍ය උපදෙස් සරන් දෙන්න ඕනේ. මේවා යම් තැනකදී දුර්වල වුණොත් නෝනා මේ සර්පයින් කිපෙනවා කියනවා. මේ සර්පයින් නිරේතුරුව කිපෙනවා. පඨවි ධාතුවට බෙහෙත් කරද්දී ඔන්න ආපෝ ධාතුව කිපෙනවා. ආපෝ ධාතුවට බෙහෙත් කරද්දී ඔන්න වායෝ ධාතුව කිපෙනවා. වායෝ ධාතුවට බෙහෙත් කරද්දී නෝනා ඔන්න තේජෝ ධාතුව කිපෙනවා. මේ ලෝක ධාතුව තුල ජීවත් වෙන සෑම මිනිසෙක්ම මව් කුසේ උප්පත්තිය ලබන මොහොතේ සිට මිය යන මොහොත දක්වා නෝනා මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව කියන සර්පයින් හතර දෙනාගෙන් දෂ්ට කිරීම ලබනවා කියනවා. ඒ නිසාම අපි මේ සර්පින්ගෙන් බේරෙන්න නිරේතුරුවම අපි රැකී ආරක්ෂා කරන්න වෙනවා, ව්‍යාපාර කරන්න වෙනවා, ගොවිතැන්පත් කරන්න වෙනවා, මේවා තුලින් මුදල් හොයන්න වෙනවා. මේවා කරමින් 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 අපි මොකද කරන්නේ? මේ දෂ්ට කරන සර්පයෝ හතර දෙනා සතුටු කරන්න හදනවා කියනවා. නමුත් ඒ සතුටු කරන්න යන ගමේදී අපිට කවදාකවත් අපේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සමහරු මේ සර්පයෝ සතුටු කරන්න නොනා ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරනවා. එක දරුවෙක් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්වා මගේ දරුවා සති දෙකක් රෝහල් ගත වෙලා හිටියා ලක්ෂ 17ක් මං ගෙව්වා කියලා. ඇයි? සතර මහා ධාතුව කියන මේ සර්පයින් පෝෂණය කිරීම උදෙසා. මොකද ඒගොල්ලෝ කිපෙනවා. හැමදාමත් අර රූපේ ආස්වාදයේ කියලා යම් කෙටි කාලයක් තියෙනවා. ওই රූපේ ආස්වාදයේ තුල පමණක් මේ සර්පයින්ගේ කිපීම යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඉන් මෙහා නොනා හැමදාම මේ සර්පයින් හතර දෙනා කුමක්කෝ කිපීමකට ලක් වෙනවා. එකෝ ඇඟේ වේදනාවක් ආව නැත්නම් කකුලේ වේදනාවක් ආව දණිස්ස වේදනාවක් ආව ඔළුවේ වේදනාවක් වෙනවා හිට පපුවේ වේදනාවක් වෙනවා ආයිමත් බඩේ අමාරුවක් වෙනවා එකක් හොඳ වෙද්දී එකක් පාසා අන්න අර සතර මහා ධාතුව සර්පයින් හතර දෙනා කිපීම නිසා දුකටපත් වෙනවා කියන දැන් මේ කවුද දකින්නේ ඇස්සැති පුරුෂයා ඇස්සැති පුරුෂයා කියන්නේ ආ කල්යාණ මිත්‍රාශ්‍රය ලබන කෙනෙක් ආර්යයන් වහන්සේලා ඇසුරු කරන කෙනෙක් ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන කෙනෙක් අන්න යා දකින්නවා නෝනා නිරේතුරුව මං සර්පයින් හතර දිනේ පෝෂණය කරන්න මට මේ සර්පයින් හතර දෙනාගෙන් ගැලවීමක් නැහැ. එයා දකින්නවා සාරා සංඛ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් පටිච්ච සමුප්පන්නව මං මේ සර්පයින් පෝෂණය කරමින් පෝෂණය කරමින් පෝෂණය කරමින් ඇවිල්ලා තියෙනවා. මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ මේ මනුස්ස රූපය සර්පයින් හතර දෙනා පෝෂණය කළා. දිව්‍ය ලෝකවල ඉපදුන වෙලාවේ දිව්‍ය ශරීරය නැමැති පටවියා පෝතේජෝ වායෝ පෝෂණය කළා. ඒ වගේම සතර අපායන්ට වැටුන වෙලාවේ ඒවයි මට ලැබුණා වූ රූපය මේ සතර මහා ධාතුව මං මේ සර්පය හතර දෙනා පෝෂණය කළා. එන්සයා දකිනවා සංසාරේ ඉපදුනා වූ රූපයන් නිසා කියන භවපත්ත්‍යා ජාති භවය නිසා සකස් වුණා වූ මේ උපත නිසා කොයි සාමං සර්පයින් පෝෂණය කරලා තියනවද කියලා දකිනවා. මේ සර්පයින් පෝෂණය කරන්න ගිහිල්ලා කොයි සාමං අකුසල් රැස් කරගෙන සතර අපායන්ට වැටලා තියනවද කියලා දකිනවා. මේ මොහොතෙත් මේ සර්පයින් හතර දෙනා පෝෂණය කරන්නට යෑම නිසා මං කොයිසා සිල්පද බිඳ ගන්නවද මං කොයිසා අකුසල් මූලයන් රැස් කරනවද කියලා දකින්නවා කියනවා. දැකලා මොකද කරන්නේ? මම මේ සර්පයින්ගෙන් මිදෙනවායි කියන චේතනාව සකස් කරගෙන එයා දුවනවා කියනවා. දැන් එයා හඳුනාගත්ත සර්පයින් හතර දෙනා. දැන් වර්තමාන සමාජයේ බෞද්ධ ජීවිත ගත කළත් තමා පෝෂණය කරන්නේ සර්පයින් හතර දෙනෙක් කියලා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සර්පයින් හතර දෙනායි මම පෝෂණය කරන්න කියලා එයා දන්නේ නැහැ. ඒ නිසා මේ සර්පයින් මගේ කරගෙන ඥාතියා කරගෙන එයා පෝෂණය කරනවා. තමාගේ ශරීරය ඥාතියා කරගෙන මගේ කරගෙන පෝෂණය කරනවා වගේම තමන්ගේ බිරිඳ, තමන්ගේ දුවා පුතා, තමන්ගේ මොනුපුරා මිනිපිරි මේ සෑම සර්පයින් හතර දෙනෙක්ම
මගේ අනුන්ගේ සර්පේනොත් මගේ කරගෙන ජීවත් වෙනවා තමාගේ සර්පයින් හතර දෙනා මගේ කරගෙන දුක් විඳිනවා මදිවට අනුන්ගේ සර්පයින් හතර දෙනෙකුත් මගේ කරගෙන අපි ජීවත් ජීවත් වෙලා නිරේතුරුවම දුක සකස් කරනවා දුක සකස් කරනවා කියන්නේ මොකද නැවත නැවත සංස්කාරයන් රැස් කරන නැවතත් සතර මහා ධාතුවකට නැවතත් සතර මහා ධාතුවේ උපතකට අදාළ සංස්කාරයන් මේ සර්පයින් හතර දෙනාන්සේ රැස් කරන මෙන්න මේ කාරණය එයා දකිනවා දැක්කේ කොහොමද එයා ඇස් ඇති පුරුෂයෙක් නිසා එයා අඳුන ගන්නවා එයා අඳුනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මේ සර්පයින් හතර දෙනාගේ මිදෙන්න ඕනේ කියලා එයා දුවනවා කියනවා එයා දුවනවා කියන්නේ මොකද්ද එයා තව තව කල්යාණ මිත්‍රාශ්‍රය ලබනවා තව තව සද්ධර්ම ශ්‍රවණය කරනවා එයා තව තව ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා අන්න එහෙම මෙනෙහි කරද්දී එයා දැන් දකිනවා දැන් එයා කාවද දැක්කේ මුලින්ම සර්පයින් හතර දෙනා මුලින් එයා එච්චරයි දැක්කේ දැන් එයා තව කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරද්දී එයා දකිනවා දෙයියනේ සර්පය හතර දෙනෙක් විතරක් නෙමෙයි මගේ පිටිපස්සේ මාර දූතෙයින් පස් දෙනෙක් එළවනවා කියලා කී දෙනෙක්ද පහයි දැන් මුලින් කී දෙනෙක්ද එළවගෙන ඉන්නේ දැන් හතරයි එයා ඒ හතර අඳුනගත්තා ඒ හතර අඳුනගෙන එයා තව තව ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී මෙන්න මෙයා දකිනවා නෝනා තව හය දෙනෙක් මගේ පස්සේ එළවනවා පස් දෙනෙක් එළවනවා කියලා ඒ පස් දෙනා බුදුරජාණන් වහන්සේ කියනවා මාර දූතෙයින් පස් දෙනෙක් කියලා කවුද මේ පස් දෙනා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පස් දෙනා මොකද මේ මාර දූතෙයින් පස් දෙනා නිරේතුරුව නෝනා අපව දුකටමයි දුකටමයි භවයටමයි භවයටමයි යදලා දාන්නේ නිරේතුරුව මේ රූපයට නැමැති මාර දූතයා මේ රූපය මගේ කරගෙන ඒ රූපය අපේ කරගෙන ඒ රූපය තුල මම ඉන්නවා කියලා දකිමින් ඒ රූපය තුල මගේ ආත්මය තියෙනවා කියලා දකිමින් ඒ ආත්මය තුල මම බැසගෙන ඉන්නවායි කියලා දකිමින් නිරේතුරුව අපි රූපය නිසා සක්කාය දිට්ඨිය ඇති කරගන්න රූපය නිසා නිරේතුරුව අකුසල් රැස් කරගන්නවා රූපය නිසා නිරේතුරුව අපි සිල්පද බිඳ ගන්නවා තමාගේ රූපය නිසා අකුසල් රැස් කරගන්නවා වගේම මේ ඇසට කනට නාසයට දිවට ශරීරයට අරමුණු වන බාහිර රූපේනොත් මගේ කරගෙන ඒවාත් නිසා අපි අකුසල් රැස් කරගන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ රූපය කියන්නේ මාර දූතෙක්මයි. මාර්යාගේ ග්‍රහණයට අපිව කොටු කරන මාර්යාගේ ලෝකයට අපි කොටු කරන මාර්යාගේ බන්ධනාගාරයේ අපිව බන්ධනාගාරගත කරන මේ රූපය මාර දූතෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් අපි තාම මේක හඳුනගෙන නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ වේදනාව කියන්නේ මාරේක් මාර දූතෙක් කියලා. මේ වේදනාව කියන්නේ මොකද්ද මේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි තුන එකතු වෙච්ච තැන සකස් වෙන පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරපු තැන අන්න වේදනාව අපි සකස් කරගන්න. ඒ කියන්නේ එක්ක ඇලීම් එක්ක ගැටීම් එක්ක උපේක්ෂාව. මේ කාරණා තුනම නොනා අනිවාර්යයෙන්ම නැවත අපිට භවයේ උපතකට අරන් යනවා. ඉගෙන නැවත 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 සකස් වෙන සෑම විඳීමක් පාසාම අපි නැවත භවය සකස් කරගැනීමේ ක්‍රියාන්විතයක අපි නියලිලා ඉන්නවා. නමුත් අපි ඒක දන්නේ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මහණින් මේ රූපය මාර දූතේ, ඒ වගේම මේ රූපය නිසා සකස් වෙන්නා වූ වේදනාව මාර දූතේ, වේදනාව නිසා සකස් වෙන්නා වූ මේ සංඥාව හඳුනා ගැනීම කියන්නේ මාර දූතේ කියලා. සංඥාව කියන්නේ මොකද්ද අපි හඳුනා ගන්නේ? උදේ ඉඳන් රාත්‍රී වෙනකන් නොනා අපි හඳුනා ගැනීම කොච්චරනම් සිද්ධ කරගන්නවද බුදුරජාණන් වහන්සේත් මේ හඳුනා ගැනීම මාර දූතයෙක් කියලා හඳුනාද්දී අපි උත්සාහ කරන්නේ සෑම නිමේෂයකදීම සෑම තප්පරයකදීම තව දෙයක් හඳුනා ගන්නමයි තව යාළුවෙක් තව හිතවතෙක් තව ඥාතියෙක් තව දරුවෙක් තව මොනුබුරෙක් මේ හඳුනා ගැනීම කියන්නේ මොකද්ද සංඥාව කියන කාරණේ කෙනෙක්ගේ දුරකථනයක් කරන් බලන්න ඒ දුරකතනේ පින්වතුනේ ගබඩා කරගත්ත කොච්චර අනුන්ගේ දුරකතනංග තියනවද කියලා මොනවද මේ හඳුනා ගැනීම අලුතෙන් හඳුනා ගැනීමක් වෙච්ච ගමන් අංක ගන්නවා ගබඩා කරගන්න නමුත් අපි උත්සාහ ගන්නෙ මොකටද මේ ජීවිතේ සෝවන් ඵලයටපත් වෙන්න නමුත් තාම සංඥාව හඳුනා ගැනීම අනිත්‍යයි කියලා අපි දකින්නේ නැහැ සංසාරේ සාරා සංකල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී නොනා හඳුනා ගැනීම කී කෝටියක් ඇති කරගන්න නැද්ද සක්විති රජ වෙච්ච වෙලාවේ කොච්චර දේවල් අපි හඳුනාගත්තද සක්‍රයා වෙච්ච වෙලාවේ කොච්චර දේවල් අපි හඳුනාගත්තද තිරිසන් ලෝකවලට പ്രേත ලෝකවලට වැටුන වෙලාවේ ඒ සෑම හඳුනා ගැනීමක්ම වෙනස් වුණා නෝන ඒ සෑම හඳුනා ගැනීමක්ම මොකද්ද සිද්ධ කළේ අපි තුල නැවත 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 භවය සකස් කිරීමේ උපකාරක ධර්මයන් සකස් කරදෙ එසා බුදුරජාන් වහන්සේ කියනවා මේ හඳුනා ගැනීම මාර දූතෙක් කියලා ඊට පස්සේ සංඥාව නිසා සකස් වෙන්නා වූ සංස්කාර මේ මොහොතේ පින්තුණි අපි මොන පින කළත්
පින කරන්නේ මගේ කරගෙනමයි අපේ කරගෙනමයි මේ පින තුල මම ඉන්නවා මා තුල පින තියෙනවා මගේ ආත්මය මේ පින තුල තියෙනවා කියලා පින මගේ කරගෙනයි සිද්ධ කරන්නේ ඒ සංස්කාරයක් මේ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ පින නිසාම අපි ලෝභ දේශ මොහය නැති කරගන්නවා අපි කරන්නා වූ පින්කම මගේ කරගන්නවා අපි දෙන්නා වූ දාණය මගේ කරගන්නවා අපි දෙන්නා වූ පිරිකර මගේ කරගන්නවා පූජා කළා වූ කුටිය මගේ කරගන්නවා පූජා කළා වූ වෙනයම් භාණ්ඩයක් මගේ කරගන්නවා ඒ සෑම තැනකදීම නොනා සංස්කාරයන් තුල බැසගෙන අපි ඉන්නවා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ මේ ලබන්නේ අපි සංස්කාරයක් මේ ලබන සැප වේදනාව සංස්කාරයක් මේ ලැබුවා වූ සමාජ තත්ත්වයේ සංස්කාරයක් මේ ලැබුවා වූ නිලතල සංස්කාරයක් මේවා අනිත්‍යයි කියන කාරණේ අපි දකින්නේ ඒ නිසාම සංස්කාර නිසා නැවත 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 අපි භවය සකස් කරගන්නවා ඒ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන දැනීම් විඥානයන් නොනා නිරේතුරුව අපි අපේ කරගන්නවා හිත කිව්වොත් මේ වෙලාවේ මේ දේ කරන්න කියලා ඒක හොඳද නරකද කියලා අපි දකින්නේ නැහැ ඒ දේ කරනවා කෙනෙකුට දිවි නසා ගන්න හිතෙනවා එයා ඒ කරනවා මේ හිත සංස්කාර හේතුවෙන් සකස් වුණා වූ දැනීමක් කියලා දැකලා ධර්මානුකූලව ඒක කළමනාකරණය කරගන්න දැක්ක නැහැ ඒ සෑම දැනීමක් තුළම බැසගෙන ඉන්නවා මේ දැනීම මගේ කියන කාරණය තුළ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර දැන් ඇස් ඇති පුරුෂයා සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා එයා දැන් අඳුනගත්තා මගේ පිටිපස්සේ සර්පීන් හතර දෙනෙක් එළවනවා කියලා එයා මේ සර්පීන්ගෙන් මිදෙන්න ඕනේ කියලා දුවනවා දුවනවා කියන තව තව ධර්මයේ නුවණින් දකිනවා එහෙම දකිනකොට අන්න එයා ආපසු පිටිපස්සේ හැරිලා බලනකොට දැන් එයා පිටිපස්සේ කී දෙනෙක් එළවනවද නම දෙනෙක් එළවනවා සර්පයෝ හතර දෙනා පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ දැන් පස් දෙනෙක් එළවනවා දකිනවා කියන දැන් හිතර ඔබ මොකද කරන්නේ දැන් ඔබේ පිටිපස්සේ හතර දෙනෙක් එළවනවා දැක්ක ඔබ මොකද කළේ දිව්වා දැන් නමයක් එළවනවා දකිද්දී ඔබ මොකද කරන්නේ වේගය තවත් වැඩි කරනවා වේගය වැඩි කරනවා කියන්නේ තව තව ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා එහෙම මෙනෙහි කරද්දී ඔබ ආයිමත් ඔබේ පසුපස දකිද්දී බලද්දී බුදුරයන් වහන්සේ කියනවා ඔබට පේනවා සද්දන්ත පුරුෂයෙක් ඔබේ පිටිපස්සේ එළවගෙන එනවා කියලා ඒ සද්දන්ත පුරුෂයා ඔබ පිටිපස්සේ එළවගෙන ඉන්නේ තියුණු කඩුවක් අරගෙන කියලා බුදුරයන් වහන්සේ කියනවා ඔහුට බුදුරයන් වහන්සේ කියන වදකයා කියලා දැන් වදකයෙක් ඔබේ පිටිපස්සෙන් එළවගෙන එනවා දැන් ඔබ මොකද කරන්නේ තවත් වේගය වැඩි කරනවා කියනවා දැන් කී දෙනෙක් එළවනවද ඔබේ පිටිපස්සේ සර්පයෙක් 4යි මාර දූතයින් 5යි 9යි වදකයා කියන්නේ කවුද චන්ද රාගයේ තෘෂ්ණාව කියන වදකයා ඔබේ පිටිපස්සෙන් එළවනවා කියනවා මේ තෘෂ්ණාව කියන වදකයා නිරේතුරුවම පස්සේ ළඟ හැම වෙලාවම වේදනාව ළඟ සැඟවිලා ඉඳලා නිරේතුරුව ඔබ සංසාරයේ වදයට පමුණුනවා කියනවා බුදුරජාන් වහන්සේ ළඟට වරක් දේවතාවියක් එනවා ඒ දේවතාවිය අහනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ කුටිය කුමක්ද කියලා දෙවෙනි ප්‍රශ්නේ අහනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ කැදැල්ල කුමක්ද කියලා තුන්වෙනි ප්‍රශ්නේ අහනවා බුදුරජාන් වහන්සේ ඔබ වහන්සේගේ කුල ප්‍රවේණිය කුමක්ද කියලා පරපුර කුමක්ද කියලා හතරවෙනි ප්‍රශ්නේ අහනවා ඔබ වහන්සේගේ බන්ධනය කුමක්ද කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා දේවතාවිය මගේ කුටිය තමයි මගේ අම්මා කියලා ඒ කියන්නේ මහා මායා දෙවි මගේ කුටිය කියන්නේ මගේ අම්මා කියලා කියනවා මගේ කැදැල්ල කියන්නේ මගේ බිරිඳ කියනවා ඒ කියන්නේ අසෝදරා දෙවි මගේ කුල ප්‍රවේණිය පරපුර කියන්නේ මගේ පුතා රාහුල කියලා කියනවා මගේ බන්ධනය කියන්නේ තෘෂ්ණාවයි කියලා කියනවා නමුත් දේවතාවිය මං යම් මොහතක මගේ බන්ධනය තෘෂ්ණාව නිරෝධය කළාද මට කුටියත් කැදැල්ලත් කුල ප්‍රවේණියත් නිරෝධය වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එනම් බලන්න සාරා සංඝ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් තාමත් අපි කුටියක් මගේ කරගෙන ඉන්නේ අම්මා කෙනෙක් මගේ කරගෙන ඉන්නේ තාමත් අපි කැදැල්ලක් මගේ කරගෙන ඉන්නේ බිරිඳක් ස්වාමිපුරුෂයෙක් මගේ කරගෙන ඉන්නේ තාමත් අපි කුල ප්‍රවේණිය පරපුරක් මගේ කරගෙන ඉන්නේ දරුවා මුණුබුරා මගේ කරගෙන ඉන්නේ තෘෂ්ණාව කියන බන්ධනයට කොටුන නිසාමයි වෙන හේතුවක් නෙමේ යම් මොහතක ඔබ තෘෂ්ණාව සින්දාද තෘෂ්ණාව නිරෝධය කළාද කුටියත් කැදැල්ලත් කුල ප්‍රවේණියත් නිරෝධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතෙක් අපි මොකක්ද මේ සංසාරය පුරාවට කරන්නේ මේ චන්ද රාගය කියන තියුණු කඩුවක් අතින්ගත් මේ වදකයා පස්සෙන් එළවනවා කියලා අපි දකින්නේ නැහැ නිරේතුරුවම ඇසෙන් දකින්නා වූ රූපය අපි තෘෂ්ණාවෙන් තෙත් කරනවා කනෙන් අහන්නා වූ ශබ්දය තෘෂ්ණාවෙන් තෙත් කරනවා නාසයට දැනෙන්නා වූ ගඳ සුවඳ තෘෂ්ණාවෙන් තෙත් කරනවා දිවට දැනෙන්නා වූ රසය තෘෂ්ණාවෙන් තෙත් කරනවා මනසට දැනෙන්නා වූ සිතුවිල්ල කයට දැනෙන්නා වූ පහස අපි තෘෂ්ණාවෙන්
නමුත් මේ තෘෂ්ණාවෙන් තෙත් කරන මොහොතක් පාසා අපි මේ චන්ද රාගය කියන තියුණු කඩුව අතින්ගත් වදකයා සමග ජීවත් වෙනවා කියලා අපි දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වරක් විවේකීව වැඩ සිටිනකොට දිවසින් දකිනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හිටියත් සංග්‍රාමජී කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. සංග්‍රාමජී කියන ස්වාමීන් වහන්සේ මේ තරුණ කාලේ විවාහ වෙලා බිරිඳ අතහැරලා දාලා ගිහිල්ලා පැවිදි වෙනවා. බිරිඳ අතහැරලා දාලා යනවා. දරුව නැහැ බිරිඳට. නමුත් මේ ස්වාමීන් වහන්සේ පැවිදි වුණාට පස්සේ තමයි දන්නේ නෝනාට කුසේ දරුවෙක් ඉඳලා තියෙනවා. නමුත් දැන් මේ පැවිදි වෙලා මේ ස්වාමීන් වහන්සේ ඈත කැලේකට ගිහිලා භාවනා කළා උතුම් රහත් ඵලයට පත් වෙනවා. රහත් ඵලයට පත් වෙලා තමන්ගේ ධම්මානෙට එනවා. ධම්මානෙට ආපුවම සංග්‍රාමජී ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ බිරිඳට ආරංචි වෙනවා. තමන්ගේ ස්වාම්පුරුෂයා ගමට වැඩම කරලා ඉන්නවා පැවිදි වෙලා කියලා. එයා රහත් වෙලා කියලා දන්නේ නැහැ. දැන් මේ නෝනා කරපු දේ මොකද? අර අත දරුවා පුංචි මාස 7ක් 8ක් වයස අත දරුවාත් අරගෙන මං හොඳ වැඩක් කරන්නම් කොහොම හරි මං මෙයාව ගෙදර එක්කන් එනවා කියලා අර කැලේ ගහමුලට ආවා. ගහමුලට ඇවිල්ලා පුංචි දරුවාව අතේ තියාගෙන අත දරුවා අතේ තියාගෙන අර සංග්‍රාමජී ස්වාමීන් වහන්සේගේ ගිහි බිරිඳ කියනවා ඔයා පුදුමාකාර මිනිසෙක් නේ. ඔයා මාව කසාද බැඳලා මාස 6ක් විතර මාත් එක්ක ඉඳලා ඔයා යන්න ගියා. දැන් මේ දරුවා කවුද බලන්නේ? මට මේ දරුවා බලන්න බෑ. මෙන්න දරුවා ඔයා බලාගන්න කියලා දරුවා තියලා ගියා. දැන් දරුවා තියලා ගියා අර මාස 6ක් 7ක් වයසේ පුංචි දරුවා. දැන් දරුවා තියලා ගියත් අම්මා කපටි අම්මා ඈතට වෙලා හැංගිලා බලන් හිට යනවා කියලා පෙන්නුවත් ගියේ නැහැ. දැන් මේ සංග්‍රාමජී ස්වාමීන් වහන්සේ ගහමුල වාඩි වෙලා එරමිනිය ගොතාගෙන මේ විදිහට ඉන්නවා. දැන් දරුවා මෙතන තියෙනවා. දරුවා යටිගිරියෙන් කෑ ගහනවා. කෑ ගැව්වත් සංග්‍රාමජී ස්වාමීන් වහන්සේ ඇහැරලුවත් බැලුවේ නැහැ. තමන්ගේ දරුවා මේ. එයා දන්නේ නැහැ තමන්ගේ දරුවා හිටියා කියලා. එයාගේ දරුවා. එයාගේ නෝනයි දරුවා අරන් ගෙනල් තිබ්බේ. දරුවා බෙරිහන් දිදී කෑ ගහනවා. සංග්‍රාමජී ස්වාමීන් වහන්සේ දැස් දෙක පියාගෙන දැක්ක දේ දැක්කා කියලා දකිමින් ජීවත් වුණා. ඇසුන දේ ඇසුනායි කියලා දකිමින් ජීවත් වුණා. දැනුන දේ දැනුනායි කියලා දකිමින් ජීවත් වුණා. ඇසුන දේ දැක්ක දේ දැනුන දේ තෘෂ්ණාවෙන් තෙත් කළේ නැහැ. තෙත් කරන තෘෂ්ණාවක් උන්වහන්සේට තිබ්බේ නැහැ. දැන් අම්මා හැංගිලා බලා ඉන්නවා. දරුවා කෑ ගහනවා. සංග්‍රාමදී ස්වාමීන් වහන්සේ ඇහැරත් බලන්නේ. අම්මා ඇවිල්ලා කිව්ව දේ මේ තාත්තා නම් පුදුම තාත්තා කෙනෙක්. කිසිම දරුසෙනෙහසක් නැහැ. මේකට දරුව දෙනවට උනව දැන් මං අරන් එනවා කියලා දරුව අරගෙන යන්න ගියා. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ දකිනවා මේක. දැකලා කියනවා ස්වාමීන් වහන්සේලාට මහණෙනි සංග්‍රාමජී ස්වාමීන් වහන්සේ තමන්ගේ ගිහි කාලයේ බිනිඳ තමන් ළඟට එද්දී සතුටුුනේ නැහැ. ඒ ගිහි කාලයේ බිනිඳ තමන්ට බැනලා දරුවා අරගෙන තමන්ගෙන් ඈතට යද්දී දුක්ුනේ නැහැ. සංග්‍රාමජී ස්වාමීන් වහන්සේ දුකත් සැපත් දෙකම නිරෝධය කළා වූ භික්ෂුවක්. දුකත් සැපත් දෙකම නිරෝධය කරා වූ භික්ෂුවක් තුල කවදාක්වත් තෘෂ්ණාවක් ඇත්තේ නැහැ. එනම් මේ තෘෂ්ණාව කියන මේ වදකයා කියන තෙවුණු කඩුවක් අතින් අරගත් සද්දන්ත වදකයාමයි සංසාරේ අපිව වදේට පමුණවන්නේ නෝන. මේ ඇස්සති පුරුෂයා කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම තුල දැන් තමන් පසුපස හබායන පුද්ගලයන් කී දෙනෙක් අඳුනගත්තද? සර්පය 4 දෙනයි, මාර දූතයෝ 5 දෙනයි, වදකයයි දැන් 10 දෙනෙක් කෙලවනවා නෝන. දැන් එයාගේ වේගය තව වැඩි. එයි දැන් කඩුවක් අතින් ගත්ත තියුණු පුරුෂයෙක් එනවා පිටිපස්සේ. දැන් එයා තවත් වේගවත් වෙනවා. වේගවත් වෙනවා කියන්නේ මොකද්ද? තව තව එයා කල්යාණ ධර්මයේ තව තව නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉස්සරහට යද්දී එයා ආයිමත් තමා පසුපස දකිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා එයා පිටිපස්සේ හොරු 6 දෙනෙක් එලෝගෙන එනවා යාට පේනවා කියලා. කවුද දැන්? හොරු 6 දෙනෙකුත් එලවන් එනවා. දැන් කීයද එතකොට? 10යි 16යි. 16 දෙනෙක් හබාගෙන එනවා. එතකොට මේ හොරු 6 දෙනා කියලා කියන්නේ කවුද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේ 6 දෙනයි බුදුරජාන් වහන්සේ හොරු 6 දෙනෙක් කියලා කියන්නේ. නිරේතුරුව බුදුරජාන් වහන්සේ මේ හොරු 6 දෙනෙක් නිරේතුරුව එලෝගෙන එනවා කියන්නේ නෝනා මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ හොරු 6 දෙනා නිරේතුරුව නෝනා අපි භවෙන් භවයට භවෙන් භවයට අරගෙන යනවා. ඒ කියන්නේ මේ ඇහැ කියන්නේ නිරේතුරුවම නෝනා අපිව වදේට පමුණවන දෙයක්මයි. මේ ඇසෙන් දකින සෑම රූපයක් පාසා නැවත ඇසක් උපද්දවා ගැනීමට අදාළ සංස්කාර අපිට රැස් කළ දෙනවා. මේ කනෙන් අහන ශබ්දයක් පාසා නිරේතුරුව මේ කන නැවත කනක් උපද්දවා ගැනීමට අදාළ සංස්කාරයන් අපිට සකස් කළ දෙනවා. මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස මගේය කියලා මට පෙන්නුවත්, මගේය කියලා මං හිතුවත්, මේ මගේ ආත්මය, මේ ආත්මය තුල මං ඉන්නවායි කියලා හිතුවත් මේ තරම් හොරෙක් මේ ලෝකේ නැහැ පිටු. ඔබ කොච්චර ඔය ඇස් දෙක මගේ කරලා හිටියත්
මේ මනසින් ඔබ සිතුවිලි හිතලා ලෝභ දේශ මෝහ සිතුවිලි හිතලා කාම රාග පටික සිතුවිලි හිතලා ඒ සිතුවිලි මගේ කරගෙන ඒ සිතුවිලි මගේ ආත්මය කරගෙන ඒ සිතුවිලි මගේ කල්යාණ මිත්‍රයා කියලා හිතගෙන මේ සිත නැමැති බොරු හොරා නිසා නෝනා ඔබ නැවත සංසාරෙට වැටෙනවා. ඒ නිසා මේ භව ගමනේ ගමන් කරන සෑම සත්වයේගේම ඇස කන නාසය දිව ශරීරයේ මනස නිසා නෝනා එයා නිරේතුරුවම භවෙන් භවයට දුකෙන් දුකට දුකෙන්පත් වෙනවා. මොකද සොරෙක් සමගයි ආශ්‍රය කරන්නේ. මේ සොරා කල්යාණ මිත්‍රයෙක් වෙලා තමා ළඟ ඉන්නවා. මේ සොරා සත්පුරුෂයෙක් වෙලා තමා තුල ඉන්නවා. මේ සොරා තමාගේ හොඳම යාළුවා හැටියට තමා තුල ඉන්නවා. ඒ නිසාම මේ සොරාව ඔබ ආරක්ෂා කරනවා. මේ සොරාව නිරේතුරුවම ඔබ සෝදනවා, මූණ සෝදනවා, මේ සොරා මගේ කරගෙන ඇඳුම් මන්දනවා, මේ සොරාට කෑම බීම දීලා මේක පෝෂණය කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේක සොරෙක් කියලා. මේකා මේ සාරා සංඛ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් විඥාන පත්‍යා නාම රූපන් නාම රූප පත්‍යා සලායතනං කියන ධර්මතාවය තුල ආයතන හය ඉපදුනාද ඒ ඉපදුනේ දුකක් කියලායි කියන්නේ මොකද සොරු හය දෙනෙක් ඔබ උපද්දවා ගත්ත කියලා බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් දැන් ඔබ පිටිපස්සේ දැන් කී දෙනෙක් එනවාද සතර මහා ධාතුව නැති සර්පයෝ හතර දෙනෙක් කෙලවනවා මාර දූතයින් පස් දෙනෙක් කෙලවනවා නවයයි චන්ද රාගය කියන අර චන්ද පුරුෂයා ඔබ පිටිපස්සේ එනවා දහයයි දැන් හොරු හය දෙනා එලවනවා කියනවා දැන් මේ ආයතන හයත් අනිත්‍යයි මේ ආයතන හයත් නිරේතුරුව දුක සකස් කරනවා කියලා එයා දකින්නවා දැන් එයා දැන් මුලින් දැක්ක සතර මහා ධාතුව පටවියාපෝ තේජෝ සතර මහා ධාතුව මේ සර්පයින් හතර දෙනා දුකක් මම මේකෙන් ගැලවෙන්න ඕනි කියලා හිතනවා ඊට පස්සේ ආ රූප වේදනා සංඥා සංකාර විඥානයන් මේක දුකක් මේක අනිත්‍යයි මේක මාව භවයට අරගෙන යනවා කියලා දකින්නවා ඊළඟට අර වදකයා චන්ද රාගය නිරේතුරුව මාව භවයේ සිරකරුවේ කරනවා දුකටපත් කරනවා වදකයා වදයටපත් වෙනවා දැකලා අන්න දැන් සොරු හය දෙනා දකින්නවා මේ ඇස කියන්නේ සොරෙක් මෙයා නිරේතුරුවම මගෙන් මට නිවන මට ධර්මය මට සුගතිය සොරකම් කරනවායි කියන කාරණය දකින්න දැකලයා තමත් වේගේ වැඩි කරනවා වේගේ වැඩි කරද්දී නෝනා දැන් එයා වේගෙන් දුවනවා ඒ කියන්නේ යා තව තව ධර්මයේ නුවණි මෙනෙහි කරනවා දැන් මෙහෙම දුවනින් මෙනෙහි කරද්දී යා හිස් ගම්මානයකට එනවා කියනවා හිස් ගමකට ඒ හිස් ගම ඇතුලේ යා ඇවිදිනවා කවුරුත් නැහැ ගමේ යාට කවුරුත් පේන්නේ නැහැ ඒ හිස් ගමට ඇවිදුනාට පස්සේ ඒ හිස් ගමේ ගෙවල් හයක් තියෙනවා කියනවා ඒ ගෙවල් හයෙම දොරවල් ඇරලා දාලා තියෙන්නේ ජනෙල් ඇරලා දාලා තියෙන්නේ කිසිම වටිනා බඩුවක් පේන්නේ නැහැ එයා බලනවා දැන් මොකද මුගක් වෙලා රැඳිලා බලන්න බෑ මොකද එළවනවා මෙතනින් 16 දෙනෙක් නේ 16ක් එළවනවා එළවන වෙලාවේ යා මේ බලන්නේ එනිසා කඩමුඩියේ බලනවා බලනකොට එයා දකිනවා හිස් ගම්මානයක් තියෙනවා ඒ ගම්මානේ පාළුවට ගිය ගෙවල් හයක් තියෙනවා කියලා එයා දකිනවා මේ හිස් ගම්මානේ පාළුවට ගෙවල් හයක් තියෙනවා කියන්නේ මෙතන මහා සතුරු බලවේගයක් ඉන්නවා මහා සතුරු බලවේගයක් මෙතන තියෙනවා මහා සොරමුලක් මෙතන තියෙනවා මෙතන මහා මාර දූතීන් පිරිසක් ඉන්නවා මෙතන සර්පියෝ පිරිසක් ඉන්නවා එයා මේක දකිනව නෝනා දැකලා එයා මොකද්ද මේ හිස් ගෙවල් හය කියන්නේ නෝනා මේ බාහිර රූපය ඒ කියන්නේ බාහිර ඇස කන නාසය දිව ශරීරය මනස කියනා වූ කාරණය එයා දකිනවා නිරේතුරුම අපි මේ බාහිර රූපයන් මගේ කරගෙන අපි භවය සකස් කරගන්න ඔබ අම්මා කියන රූපය බාහිර රූපය මගේ කරගත්තා ඒ අම්මා කියන බාහිර රූපය නිසා ඔබ සංසාරයේ තව අම්මලා කී දෙනෙක් ඇති කරගන්න සංස්කාරයන් ඔබ රැස් කරගන්නේ නැද්ද ඔබ තාත්තා කියන බාහිර රූපය මගේ කරගත්ත ඇසෙන් දැකලා ඔබ දුව පුතා සාම් පුරුෂයා බිරිඳ ආච්චි සීයා රට ජාතිය ආගම මගේ නිවස මගේ ඉඩම මගේ වාහනය මේ බාහිර රූපයන් නැසෙන් දැකලා මගේ කරගත්ත නමුත් මේ මගේ කර ගැනීම නිසා කොයිසා සංස්කාරයන් අපි රැස් කරනවද ඔබ යම් දවසක බිරිඳක් මගේ කරගත්ත නම් ඒ බිරිඳ නිසා ජීවිත කාලය තුල කොච්චර සිල්පද බිඳ ගන්නවද කොච්චර අකුසල් මූලයන් වඩනවද නමුත් බිරිඳ කියන්නේ හිස් කෙදරක් පමණක්මයි ඊට වඩා දෙයක් නැහැ ඔබ දරුවා මගේ කරගෙන මොනබුරා මගේ කරගෙන අම්මා තාත්තා මගේ කරගෙන කොයිසා සංස්කාරයන් රැස් කරනවද කොයිසා සිල්පද බිඳිනවද අකුසල් මූලයන් වැඩිනවද නමුත් මේ දරුවා කියන්නේ මොනබුරා කියන්නේ අම්මා තාත්තා කියන්නේ ඥාතියා කියන්නේ හිස් ගෙදරක්මයි ගතියුතු දෙයක් නැහැ මං දැස් දෙක පියාගත්තාම මගේ ආච්චි මට මතක් වෙනවා ඒ ආච්චි මට අයිති නැහැ
මට මතකයි ආච්චි මගේ ඔඩොක්කුවේ රෝහලට අරන් යනකොට මගේ ඔඩොක්කුවේ හුස්ම ගියේ. ඒ ආච්චි මට අයිති නැහැ. මගේ සීයා හිටියා ඒ සීයා මට අයිති නැහැ. බාප්පල මහප්පල ලොකු අම්මලා පුංචි අම්මලා ඔය කවුරුත් දැන් ජීවතුන් අතර නැහැ. එහෙනම් මම අම්මා කියලා පෝෂණය කරලා තියෙන්නේ තාත්තා කියලා පෝෂණය කරලා තියෙන්නේ ආච්චි සීයා කියලා ලොකු අම්මා බාප්පා මහප්පා කියලා පෝෂණය කරලා තියෙන්නේ ඉස් ගෙදරක්මයි. පාළු ගමක තියෙන හිස් ගෙදරක්මයි ඊට වඩා දෙයක් එතන තිබ්බේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම අපි අපිට අයිති නැති හිස් ගෙවල් හයක් අපේ කරගන්න. හිස් ගෙවල් හයක් අපේ කරගන්න. ඒ නිසාම අපි අප්‍රමාණ වූ බැඳීම් අප්‍රමාණ වූ කුසල කුසල් රැස් කරමින් භවයේ තව තව ශක්තිමත් කරන් යනවා කියලා. ඒ නිසා දැන් මෙයා හරි ශක්තිමත්. මෙයා දැන් මොකද්ද හඳුනාගත්තේ? සර්පය හතර දිනේ පිටිපස්සෙන් එළවනවා. කිපෙන බොහොම දෂ්ට කරන බොහොම නපුරු මාස ගණන් රෝහල් වල තියෙන මාස ගණන් දුකටපත් කරන අවුරුදු ගණන් අංශභාග හැදිලා තියෙන මේ සර්පයින් හතර දෙනා අඳුනගත්තා. ඊළඟට යා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ මාර දූතින් පහක් හඳුනගත්තා. චන්ද රාගය කියන වදකයා හඳුනගත්තා දැන් 10 දෙනයි. ඊට පස්සේ අර සොරු හය දෙනා අඳුන ගන්නවා. සොරු හය දෙනා අඳුරගත්තට පස්සේ බාහිර රූපයේ වෙන අර පාළු නගරයත් පාළු ගෙවල් හයත් එයා අඳුනගත්තා. ඒවා අඳුනගත්තට පස්සේ මෙයා දැන් පාළු නගරේ පාළු ගෙවල් ටිකයි දැක්කට පස්සේ මෙයාගේ බිය තවත් වැඩි වෙනවා. මේ සියල්ලම අනිත්‍ය උදේවල් මේ ඇස අනිත්‍ය දෙයක් මේ කන අනිත්‍ය දෙයක් මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස මට අයිති දෙයක් නෙමෙයි කියලා එයා දකිනවා. ඒ නිසා මේවාට අරමුණු වෙන බාහිර රූපේනුත් අයිති නැති සොරු රැලක්ම කියලා එයා දකිනවා. මට අයිතියක් නැහැ මං අනුන්ගේ දෙයක් සොරකම් කිරීමක් කරන්නේ. එයාටවත් අයිති නැති දේ මං සොරකම් කරනවා කියලා එයා දකිනවා. දැකලා නෝනා එයා තවත් වේගෙන් දුවනවා කියන්නේ. එයාට මෙහෙම වේගෙන් දුවනකොට ගම් යුරක් හම්බ වෙනවා කියනවා. මා විශාල සාගරයක් ගම් යුරට එයා යනවා කියනවා. ගම් යුරට ගිහිල්ලා එයා දකිනවා දැන් පිටිපස්සෙන් දැන් 16 දෙනෙක් කෙලවනවා. එයා දකිනවා මෙතන ගොඩක් වෙලා ඉන්න බෑ. මේ ගඟෙන් මෙහා මම හිටියොත් මම අනතුරට පත් වෙනවා. නැවත මං සතරපා දුකයට භවයට වැටෙනවා කියලා එයා දකිනවා. එනිසා මේ ගඟේ මෙතර බියදනකයි විසකුරුයි නරකයි. එනිසා මං කොහොම හරි මේ ගඟෙන් එතර වෙන්න ඕනේ කියලා එයා හිතනවා. හිතලා මොකද කරන්නේ? එයා වටේ පිටේ තියෙන කොට කෑලි අටක් හොයා ගන්නවා කියනවා. වටේ පිටේ තියෙන කොටන් කෑලි දිනවනේ දර කොටන් කෑලි. මේ දර කොටන් කෑලි අටක් හොයා ගන්නවා. දර කොටන් කෑලි අටක් හොයාගෙන එයා ශක්තිමත් වරපොටක් කඩා ගන්නවා කියනවා. මේ ශක්තිමත් වරපොට කඩලා මේ දර කොටන් හටෙන්න ඕන. එයා පහුරක් බඳ ගන්නවා කියනවා. ඒ පහුර අර ගංගාවට දානවා කියනවා. දාලා ඒ පහුර උපයෝගී කරගෙන එයා ගංගාවෙන් එතරට යනවා කියනවා. එතකොට මේ දර කොටන් අටක් දාපු පහුර කියන්නේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සම්මා සති සම්මා සමාධි කියන මෙන්න මේ දර කොටන් අට එකතු කරගෙන සතිය සිහිය නැමැති වරපටෙන් මේ දර කොටන් අට හොඳට බැඳලා ඊට පස්සේ ආ නිරේතුරුවම සතර සටිපට්ඨානය කියනා වූ හබල උපයෝගී කරගෙන මේ ගඟ තරණය කරනවා කියනවා. තරණය කරගෙන යා ගං යුරට යනවා කියනවා. ගං යුරට ගියාට පස්සේ නෝනා එයාට කාරණා දෙකක් හිතෙන්නේ නැහැ. බුදුරයන් වහන්සේ කියනවා එයාට හිතෙන්නේ එක කාරණයක් කියලා. මොකද්ද හිතෙන්නේ? මම මේ විසකුරු සර්පයින් හතර දෙනාගෙන් ඒ වගේම මාර දූතයින් පස් දෙනාගෙන් ඒ වගේම වදකයාගෙන් ඒ වගේම සොරු හයෙන් ඒ වගේම මේ පාළු නගරෙන් හිස් ගෙවල් හයෙන් මිදුණායි නිදහස් වුණායි කියන කාරණේ දකින්නවා කියලා. ඒක ඉතින් කියන්නේ උතුම් රහත් ඵලයට පත් වුණායි කියන කාරණේ. එහෙනම් ඔබ ප්‍රශ්නයක් යොමු කළේ මේ සිංහල අවුරුද්දක් සමරන මොහොතේ මේ සුන්දර ප්‍රීතිය සතුට විනෝදයෙන් ගත කරන මොහොතේ ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වැනි භාවනාවක් කීමෙන් ඒ අයගේ සතුටට බාධාවක් නේද කියන කාරණය ඊට අදාළව මම පිළිතුරු දුන්නේ සතුට වෙන්න විනෝද වෙන්න ප්‍රීති වෙන්න ජීවිතයක් නෙමෙයි මේක. සර්පීන් හතර දෙනෙක් පස්සෙන් එළවනවා, වදකීන් පස් දෙනෙක් පස්සෙන් එළවනවා, මාර දූතීන් පස් දෙනෙක් පස්සෙන් එළවනවා, තියුණු කඩුවක් අරගත්ත වදකෙක් පස්සෙන් එළවනවා, ඒ වගේමයි සොරු හය දෙනෙක් පස්සෙන් එළවනවා. ඒ නිසා ප්‍රීති වෙන්න විනෝද වෙන්න සතුට වෙන්න කාලයක් නෙමෙයි. එනිසා ධර්මානුකූලව මේ සිංහල අලුත් අවුරුද්ද ගලප ගන්න කියලා ගෞරවයෙන් මතක් කරනවා.